භාවනාකරු පලියටවත් නිර්මාංශ වුණ පලියටවත් මොක නිර්මාංශ විච්ච ඕන තරන් මම දන්නයින්නවා මෙලෝ රහක් නෑ නිර්මාංශ වුණා කියලා ආධ්‍යන්මකින් නෑ භාවනා කරා කියලා ආධ්‍යන්මක වෙන්නේ නෑ තව විවිධ දේවල් තියෙනවා ඒ එක එක ඒවා කරා කියලා ආධ්‍යන්මකින් නෑ මම දියසෙන් ගැන අපි අනිවාර්යෙන් කතා කළ යුතුයි ඊරස්සේ දියනා කුමරු දියනා කියන සංකල්පය කියන්නේ දියනා කියන නම පැට බැඳින්නේ කොහොමද ඒ පිළිබඳවත් කතා කරන්නේ ඔය පොයිවල් දෙකක් පහුවෙනකොට බොහෝ දේවල් වෙනස් වෙයි විශේෂයෙන් පන්සලත් එක්ක එකතු වෙන්න පන්සල සමග නැවතත් එකතු වෙන්න අපේ මහා කළු සිංහලයා ශ්‍රේෂ්ඨ රජෙක් අපේ වළගම්බා මහරජුරුවන් වහන්සේට අතීතයේ ත්‍රිපිටකේ ගන්ධාරූඪ කළත් ත්‍රිපිටකේ ව්‍යාප්ත කිරීමට නොහැකි වෙනවා අන්න එතුමාගේ ඉතුරු කාර්යභාරය ඉතුරු කාර්යභාරය සිද්ධ කරන්නට නැවත පැමිණෙනවා දැන් කියයි මේ තව කෙනෙක් ඉනවද කියලා නෑ දියක් මාර්යා මේ ලෝකේ පාලනය කරන්නේ බීතියෙන් සහ තෘෂ්ණාවෙන් ඒ කියන්නේ මිනිසාට හෝ මේ ලෝකයේ සත්‍යයට බීතිය ඇති කළා හෝ නැත්තම් තෘෂ්ණාව ඒ කියන්නේ ආයිබෝවන් හැමෝටම සුබ දවසක් වේවා මේ දවස්වල හැමෝම කතා වෙන්නේ දියසින් කුමාරයෙක් ගැන ඇත්තටම මේ රටට දියසින් කුමාරයෙක් අවශ්‍යම යුගයක් හැම අතින්ම බිඳ වැටලා තියෙන යුගයක් ඉතින් අපි ඒ ගැන ටික ටික කතා කරමු කතා කරනවා වගේම අපේ යුතුයකම් ටික සිද්ධ කර යුතුයි ඒ වගේම පුළුවන් තරම් මේ තව පොයවල් දෙකක් පහුවෙනකොට බොහෝ දේවල් වෙනස් වෙයි ඒ වගේම මේ පොයවල් දෙක පහුවෙන කාල අතරතුර සීමාව ඉතාමත් දැඩිව සිහි කල්පනා යුතු ජීවත් විය යුතු කාල සීමාවක් වෙයි මේ මම මේ අනාවැකි නෙමෙයි කියන්නේ අනාවැකි කියනවා නෙවෙයි සාමාන්‍යයෙන් මට දැනෙන තේරෙන විදිහට තමයි මේ දේ කියන්නේ ඒ වගේම මේ කාල සීමාව තුළ ඉතාමත් එක පොයක් පහ වුණා තව පොයවල් දෙකක් පහ වෙන තැන බොහෝ කරදර පීඩාවල දුක් විඳින්න සිද්ධ වෙනවා ඒක පව්පින් විශේෂයෙන්ම බලපාන ඔය දෙයට ඒ නිසා නිරතුරුවම ගුණදම් රකින්න ගුණයක් වශයෙන් නිර්මාංශ වෙන්න ඒ වගේම සුදු ඇඳුමට යොමු වෙන්න ඒ වගේම ත්‍රිපිටකයට යොමු වෙන්න ඒ වගේම අපේ හෙළ සංස්කෘතිය හෙළ වෙදකමට අදාළ දේවල් හැකිතරම් සොයා බලයි ඒ ආකාරයට ඒ රෝග දුක් කරදර පීඩාවලට විසඳුම් ඉක්මනට හොයාගන්න විසඳුම් කියන්නේ හෙළවෙදකම ගැන හෙළවෙදකම හොයන්න දෙයක් නෑ හෙළවෙදකම මේ රටේ තාම පවතිනවා ඒ අදාළ හෙළවෙද මහතුන් මුණ ගැහිලා අවශ්‍ය කාරණා ඉෂ්ට කරගන්න ඒ වගේම මේ උතුම් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පිණිස බොහෝ පිරිසක් කටයුතු සිද්ධ කරන අතර මේ දේ විනාශ කිරීමට ඉතාමත් විශාල පිරිසක් කටයුතු කරනවා ඉතින් ඒ දේවල් වලිනුත් පරිස්සම් වෙන්න වෙනවා ඒ වගේම ඒ අයත් පරිස්සම් වෙන්න වෙනවා විශේෂයෙන් මේ පොයවල් දෙක පහුවෙන්න මත්තෙන් හැකි තරම් තමන් ඉවසීමෙන් යුතුව කටයුතු කරලා විශේෂයෙන් පන්සලත් එක්ක එකතු වෙන්න පන්සල සමග නැවතත් එකතු වෙන්න පන්සලට යොමු වෙන්න කොහොමත් පන්සලේ අඩුම ගානේ බෝධි පූජා හරි තියන්න වෙයි බොහෝ දුරට මේ යන තත්ත්වෙත් ඒක ඒ පොයවල් දෙක පහ වෙලා තවත් පොයවල් පහක් පහ වෙනකොට නැත්තම් හිතන්න පුළුවන් මේ පොයවල් දෙකක් පහ වෙනකොට ඔක්කොම හරි ඉවරයි කියලා නෑ තවත් පොයවල් පහක් පහ වෙන තැන තමයි හොඳම දේවල් ටික බලා ගන්න තියෙන්නේ ඒ වගේම ඔබ ත්‍රිපිටකයට යොමු වෙනවාත් සමගම යොමු වෙනවා වගේම ත්‍රිපිටකය දරනවා වගේම ත්‍රිපිටකය සමාජගත කිරීමට උත්සාහ දරන්න ත්‍රිපිටකය දැනට තිබෙනවා මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය නැති ස්ථානවලට තැන්පත් කරන්න කටයුතු සූදානම් කරන්න එකතු වෙලා හෝ තනි තනිව හෝ ඒ දේවල් ඉෂ්ටසිද්ධ කරන්න ඒ කතාව මතක් වෙනකොට මට තවත් පැරණි කතාවක් මතක් වෙනවා මගේ කල්යන මිත්‍රයන්ගෙන් දැනගන්න ලැබුණු දෙයක් අතීතයේ අපේ මහා කළු සිංහලයා ශ්‍රේෂ්ඨ රජෙක් අපේ වළගම්බා මහරජුරුවන් වහන්සේට අතීතයේ ත්‍රිපිටකේ ගන්ධාරූඪ කළත් ත්‍රිපිටකේ ව්‍යාප්ත කිරීමට නොහැකි වෙනවා. අන්න එතුමාගේ ඉතුරු කාර්යභාරය ඉතුරු කාර්යභාරය සිද්ධ කරන්නට නැවත පැමිණෙනවා. දැන් කියයි මේ තව කෙනෙක් ඉනවද කියලා නෑ. දියසින් කුමරාගේ ආගමනය එහෙම නැත්නම් දියනාකමුරු ඊටත් එහාට යන රාවණාල එතුමාගේ නැවත පුනරුත්පත්ති පුනරාගමනය සිද්ධ වෙන යුගයක් මේක. සිද්ධ වෙන කාලය තමයි මේ. ඉතින් මේ කාලයේදී එතුමාගේ විවිධ ආත්ම භවයන් තිබ්බනේ ඒ ආත්මයක් තමයි ඒකත්. ඉතින් එතුමාගේ කාර්යවත් සිද්ධ වෙනවා මේ කාල තුරදී. ඒ දේ ඔබත් එවැනි වළගම්බා රජුරු වෙන්න යනවා කියනවා නේ. දැන් උන් දියසින් කුමාරවරු ත්‍රිපිටකය පූජා කරන්න පටන් ගන්නේ. ඒකත් හොඳයි. එහෙම කරනවා නම් ලොකු දෙයක්. උන්න කරනවා නම් හොඳ ලොකු වැඩක්. ඔය දියසින් කුමාරවරු ත්‍රිපිටක පූජාවන් සිද්ධ කරන්න. ඒ වගේම සැබෑ දහම ඉස්මතු වෙන්න ඉඩ අරින්න. ඒ දේවල් යටපත් කරන මිනිසුන්ට හැකිතරම් ඒ දේවල් යටපත් කිරීමට ඉඩ තියන්න එපා. ඒ වගේම ධර්මානුකූල වීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ වගේ අපේ හෙළ සංස්කෘතියත් අවශ්‍ය වෙනවා. බුදුන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම, ඒ වගේ දහම තුල නියැලීම කියන මේ සියලු දේවල් වලට අපේ හෙළ සංස්කෘතිය ආරක්ෂා කිරීම, ඒ වැනි දේවල් නැවත ගැලපෙන විදිහට, වර්තමානයේ ගැලපෙන විදිහට නැවත ගලපා ගැනීමට සිද්ධ වෙනවා. ඉතින් එවැනි දේවල් සිද්ධ කරගමු. හැමෝම සතුටින් සාමයෙන් සමගින් තමයි ජීවත් වෙ යුත්තේ. හැමෝම එකමුතු වෙලා දැන් තරහ, මරහ, බේදමින් නැති නොකරගෙන
මේ අපේ අපේ කට්ටිය කාකොටා ගන්න නැතුව අපි එකතු වෙලා වැඩකටයුතු සිද්ධ කරමු. මොකද ඉතාමත් තීරණාත්මක කාල සීමාවක් තමයි මේ අවුරුද්දේ මැදක් විතර වගේ යන කාල සීමාව තුළ. ඒක මම කියන එකක් නෙවෙයි, මං කියන අනාවැකියක් නෙවෙයි. ඔබට විද්වත් මිනිසුන් මේ රට ගැන, ජාතිය ගැන, ආගම ගැන විශේෂයෙන්ම හොඳ අවබෝධයක් තියෙන මිනිස්සු මේ ගැන කලින්ම කියලා තියෙනවා. ඉතින් එවැනි දේවල් ඒවා සිද්ධ වෙනම දේවල්. ඉතින් එවැනි දේවල් සිද්ධ වෙනවාමයි මේ ලෝකේ කාටවත් නවත්තන්න බැරි දේවල් තියෙනවා. ඉතින් විවිධ බොහෝ දේවල් වෙනස් වෙනවා. ඉතින් මේවා මම කියන්න ඔබට නිරතුරුව දකින්න ලැබෙන දේවල්, පුළුවන් තරම් ආධ්‍යාත්මික වෙන්න. ඒතකොට ඔබට මේ දේවල් මිත්‍යාවක් කියනවට වඩා, මේවා එහෙම දෙයක් වෙන්නේ නැහැ කියනවට වඩා, ඒක පිළිගන්නත් එපා, බැහැර කරන්නත් එපා. ඒ පිළිබඳව හොයන්න ඔබ ආධ්‍යාත්මික විය යුතුයි. ආධ්‍යාත්මික වෙන විදිහ ගැන ඔබට හොඳම දේ තමයි ත්‍රිපිටකයට යොමු වෙන්න. ඊට අමතරව ඔබට විවිධ මේ පිළිබඳ සැබෑ ලෙසම කටයුතු සිදු කරන අයගෙන් දැනගන්න පුළුවන් බණ භාවනා දේවල්, භාවනා කරපු පළියටවත්, නිර්මාංශ වුණ පළියටවත්. මොකද නිර්මාංශ වෙච්ච ඕන තරම් මම දන්න අය ඉන්නවා, මෙලෝ රහක් නැහැ. නිර්මාංශ වුණා කියලා ආධ්‍යාත්මික වෙන්නේ නැහැ, භාවනා කරා කියලා ආධ්‍යාත්මික වෙන්නේ නැහැ. තව විවිධ දේවල් තියෙනවා, ඒ එක එක ඒවා කරා කියලා ආධ්‍යාත්මික වෙන්නේ නැහැ. මිනිස්සේ නිවැරදි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ආධ්‍යාත්මීය කියන්නේ මොකක්ද කියන දේ ඉස්සලා දැනගන්න ඕනේ. ආත්මය කියන්නේ මොකක්ද කියන දේ දැනගෙන හොයලා බලලා කඩුව සිද්ධ කරන්න. ඒ දේවල් ගැන කියන්න යන්නේ. ඉතින් අවශ්‍ය වුණොත් ඒ දේවල් කියන්නම්. ඉතින් දියසෙන් ගැන අපි අනිවාර්යෙන් කතා කළ යුතුයි. ඊරොස්සේ දියනා කුමරු, දියනා කියන සංකල්පය, කියන්නේ දියනා කියන නම පැට බැඳින්නේ කොහොමද, ඒ පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව ඒ කාල වකවානුත් එක්ක, ඒ මූලාක්ෂරත් එක්ක, ඒ මූලාක්ෂරවල සඳහන් වන ආකාරයටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු අපි ගැනත් ඉදිරියේදී. ඉතින් ඒ අතරේ හැමෝටම යහපත් ආකාරයට ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව සකසුම හැම දිනාම අපි අපේ යුතුයකම කරමු. යුතුයකම ස්ථිද්ධ කිරීමයි කළ යුත්තේ. එතකොට අපි ලෝකෙට ණය නොවි මායාවේ ණය වලින් අත මිදිලා මේ ආත්මයතු මූ නිර්වාණය පසක් කරගෙන යන්න හැමෝටම අවශ්‍ය කරන්නා වූ වටපිටාව සකසන්නට, ලෝකෙම පළමුවෙන් අපේ ළඟ ඉන්න කෙනාවත් ඉස්සෙල්ලා ගලව ගන්න, අපේ ළඟම ඉන්න පිරිස, එහෙම නැත්නම් අපේ රටේ මිනිස්සු, එහෙම නැත්නම් තමන්ගේ ගමේ පිරිස, හරි කමන්නේ, වෙනස් කරන්න එකමුතු වෙන්න, නැවත පන්සල සමග එකතු වෙන්න. පන්සලට අනිවාර්යයෙන් යන්න සිද්ධ වෙයි. අඩුම ගානේ බෝධි පූජා හරි තියන්න යන්න විසරණ එවැනි දේවල් කරා දැන් ඉමුමත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් පන්සලට එකතු වෙන්න. එහෙම නැත්නම් පන්සල සමග සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් ලොකු ප්‍රශ්න ගැටලු ඇති වෙයි. අනාවැකි නෙවෙයි මේ කියන්නේ. මොකද මම අනාවැකි කියන කෙනෙක් නෙවෙයි. මේ සමාජයේ වෙන සිද්ධ වෙන දේවල් එක තමයි බොහෝ ජීවිත අනතුරුදායක තත්ත්වයක තියෙන ජීවිත විශාල ප්‍රමාණයක් බොහෝ දුරට අනවශ්‍ය විදිහට මේ වෙනකොටත් ඒ ඔබට පේනවා මම කියන්න දෙයක් නෑ. ඉතින් ඒ දේ තව දුරටත් වැඩි වීමක් වෙන්න පුළුවන්. මොකද මේ යන තත්ත්වෙත් එක්ක මේ කතාව ඔබ සමහර විට අහලා තියෙන වෙන්න පුළුවන්. මමත් කල්යාණ මිත්‍රයන්ගෙන් දැනගන්න ලැබුණු දෙයක් තමයි ඒ වගේ මේ ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. මායා මේ ලෝකේ පාලනය කරන්නේ භීතියෙන් සහ තෘෂ්ණාවෙන්. කියන්නේ මිනිසාට හෝ මේ ලෝකයේ සත්වයාට භීතිය ඇති කරලා හෝ එහෙම නැත්නම් තෘෂ්ණාව. ඒ කියන්නේ බය කරලා. එහෙම නැත්නම් තමන්ට පුළුවන් තරම් හැකි තරම් සැප සම්පත් දීලා විවිධ ආකාරයක, يعني අපි හිතුවකෝ මිනිස්සෙක්ව මරන්න කියලා ඔබ බය කරලා ඔබට තර්ජනය කරන. එහෙම වුණොත් ඔබ අනිවාර්යෙන් ඒ දේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට බයට සමහරට තව කෙනෙක්ගේ ජීවිතය නැති කරන්න පුළුවන්. ඒ වගේම ඔබට මෙන්න මේ වගේ සැප සම්පත් ලබා දෙන්න, මෙන්න මේ වගේ දේවල් ලබා දෙන්න, මෙන්න මේ අහුවල් දේ කරන්න, මේ වගේ මේ විනාශය සිද්ධ කරන්න, මේ පාපේ සිද්ධ කරන්න කියොත් ඔබ අනිවාර්යෙන් දෙපාරක් හිතන්න නැතුව මේ කාලේ කොහොමද කරන්න. ඉතින් ඒ ආකාර තමයි ලෝකේ මායා පාලනය සිද්ධ කරන්නේ. ඒ වගේම මායා ඒ දේ සිද්ධ කරන වගේම දියසෙන් කුමරටත් පුළුවන් ඒ විදිහටම ඔබට එක්කෝ ඔබ බීතිය කියන්නේ මේ ළඟට ඇවිල්ලා හෝ වෙන ආකාරයට මේ බය ඇති කරනවා කියන එක නෙවෙයි. තමන්ට සමහරට මරණ බය ඇති වෙන්න පුළුවන්. තමන්ට කවුරුත් ඇවිල්ලා කරන දන්නේ තමන්ට තමන් ගැන හිතන්න අවශ්‍ය වටපිටාව හදන්න පුළුවන්. එහෙම නැත්නම් තෘෂ්ණාව වෙන්න පුළුවන්, බය වෙන්න පුළුවන්. ওই දෙක පාවිච්චි කරලා ලෝකේ පාලනය කරන්න උහුට එන්න පුළුවන්. මේක වැරදි දිහට ගන්න එපා. මේක මම මේ කීවේ පොඩි අදහසක් දුන්නේ. මේක පිළිබඳව පුළුල් විග්‍රහයක් කරන්න ඕනේ. පොඩි අදහසක් දුන්නේ මේක වැරදි විදිහට ගන්න එපා. ඒ ආකාරයට ඔය කියන දියසෙන් කුමාරයා රට හෝ මේ ලෝකේ පාලනය කරන්න පැමිණෙන්න ඉඩ තියෙනවා. ඒ වෙන ආකාර ක්‍රියාත්මක වෙන්න ඉඩ. ඒ කියන්නේ ඔබට බොහොම අනතුරුදායකයි. ඒ කියන්නේ ඔබ විනාශ කරන්න නෑ, යහපත සිද්ධ කරන්න. මොකද ඔබ කියන දේ අහන්නේ නිසා, ඔබ කියන දේ අහන්නේ නැති වුණා කියලා ඔහුගේ ගමන නවත්තන්නේ නෑ. ඒක අනිවාර්යයෙන් ඒ දේ කරනවාමයි ඔහු. ඒක ඔහුට අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා එකක් නෙවෙයි. නමුත් ඔහු ඒ දේ කරයි. ඒ නිසා අපි හැකි තරම් හොඳම දේ පින් දහම් රැස් කරගෙන, ගුණදම් රැගෙන මේ වසර ගෙවමු. ඉදිරි වසර වලටත් ඒ ආකාරයට මුණ දෙමු. ඒ එතකොට අපේ සැබෑ සිංහල බෞද්ධ රජෙක් අනිවාර්යෙන් පහල කළ යුතුමයි. ඒ දෙයට අවශ්‍ය වටපිටාව සැකසිය යුතුමයි. ඒ කියන්නේ ওই දියසෙන් කුමරෙක් පහල කළ යුතුමයි. ඔහුට අවශ්‍ය වටපිටාව සැකසිය යුතුමයි. ඒ දෙයට සබාදාම අනිවාර්යෙන් උදව් උපකාර කරනවා. දෙවිදේවතුන් උන්වහන්සේලා, යක්ෂ ප්‍රේත පිසාචෝ, ඒ හැමෝම අමනුෂ්‍ය පවා මේ වෙලාවේ ඒ පැත්ත ගනි. එතන ඔබ බොහොම පරිස්සම් වෙන්න ඕනේ. හැකි තරම් ගුණ දම් වඩන්න.
ඔබට තියෙන ආදරයට තමයි මේ දේ කියන්නේ. මොකද අපි හැමෝම මිනිස්සු. ඒ නිසා කියන්නේ අපි හැමෝම මැරෙන අය. ඉතින් ඒ නිසාමයි මේ දේ කියන්නේ. නැතුව මගේ මේ YouTube channel එක අප් කරගන්නොත් ඔයාලා බය කරන්නවත් වෙන දෙයකට රට වෙනස් කරන්නවත් එහෙම කෙනේ ජීසපාලන ටින්ඩත් නෙවෙයි. එහෙම එකක් නෑ. අර අපි සාමාන්‍ය මිනිස්සෙත් එක්ක වුණත් අපි හම්බුනේ හැම කතා බහ කරනවානේ. ඉතින් ඒ වගේ අපිට හැබැයි අපිට ගැළපෙන මිනිස්සු හොයාගන්න අමාරු. අපේ තියෙන දේත් ඒ කතා කරන මිනිස්සු හරි අමාරු හොයාගන්න. ඒ නිසා සමහර විට මේක නොගැලපෙන අය ඉන්නවා නම් channel එකෙන් අයින් වෙන්න. නොගැලපෙන ඉන්න බය බලන්න එපා. මේක ගැළපෙන අය ඉන්නවා. සමහර රටේ තැන් තැන් වල ඉන්න පුළුවන් ඒ අය. අන්න ඒ අයට මේක හොඳ පණිවිඩයක් වෙයි. හැමෝම නිවැරදිව සතුටින් සාමයෙන් යුතුව ජීවත් වෙමු. හැමෝම ත්‍රිපිටකයට යොමු වෙමු. හැමෝම ත්‍රිපිටකය පරිශීලනය කරමු. ඒ ධර්මානුකූල ජීවත් වෙමු. ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයේ තුළට ත්‍රිපිටකය ඈඳාගමු. ඒ වගේම හැකි තරම් නිර්වාංශය වූ හැකි තරම් නිවැරදි පිවත් පිළිවෙත් ඇති කරගමු. නිවැරදි ප්‍රතිපත්තියක් ඇති කරගමු. අනිවාර්යෙන් අපි සුදු ඇඳුමට යොමු වෙමු. ඒ වගේ කොණ්ඩ රවුල් හැකි තරම් වවන්න පුළුවන් හැමෝම. ඒ වගේ අපේ සිංහල සංස්කෘතියට අදාළ මේ දේවල් සිද්ධ කරන්න ඒක ගැටලුවක් තියෙන අයට අපි ඊට උත්තර අපිට ලැබෙයි. අනාගතයේදී උත්තර ලැබෙයි. දේවල් වලට බොහෝ දේවල් වලට කලිනුත් මේ පිළිබඳව බොහෝ මිනිසුන් විද්වතුන් මේ සම්බන්ධව කතා කරලා තියෙන නිසා ඔබ කොණ්ඩ රවුල් හැකි තරම් පිරිමි පාර්ශවයේ වවන්න. ඒ වගේම සීලු දෙනාම කාන්තා පුරුෂ දෙගොල්ලොම සුදු ඇඳුමට යොමු වෙන්න පන්සලට එකතු වෙන්න හැමෝම එකතු වෙමු. ගම ගෙදර මිනිසු ටික ගිහිලා අඩුම ගානේ බණ භාවනා දේවල් කරන්න බෝධි පූජාවක් අතියන්න. ඒ දේ තමන් වෙනුවෙන් නෙමෙයි රට ජාතිය මේ සම්බුත් සාසනෙනු මේ හැමෝම වෙනුවෙන්. මොකද අපිට තනියෙන් මේකේ බෑ කාටවත් ඔය මේ කීවට අපිට මේකේ තනියෙන් ඉන්න බෑනේ. පැවැත්මක් තියෙනනේ. තනියෙන් ඉන්න නම් වනගත වෙලා උතුම් නිවන පසක් කිරීමයි කළ යුතු වෙන්නේ. ඉතින් මේ සමාජය තුළ තාවත් ඉන්න අපිට එකමුතු තමයි මේ ගමන යන්න වෙනවා. ඒ නිසා හැකි තරම් එකතු වෙලා හැමෝමටම යහපතක් වෙන ආකාරයට පන්සලත් එක්ක සම්බන්ධ වෙලා පවුලේ මිනිසුත් එකතු කරගෙන හැකි තරම් ගුණදම් වඩන්න අවශ්‍ය යුගය නිර්මාණය කරමු. එහෙම නැත්නම් හැමෝම අනතුරක ඉන්නේ. ඔබද මමද කියලා වෙනසක් නැහැ. මේ සබාදාම අපි කොයි වෙලේ කපල අයින් කරයිද දන්නේ නැහැ. ඒ නිසා අපිට අරන් යන්න තියෙන්නේ ගුණදම්. ඒ වගේ අපි කරපු හොඳ නරක කියන දෙක. ඉතින් හොඳම දේ මේ ආත්මේ නිවන් පසක්.